Welcome to EPL channel. Dropshipping Sri Lankan community. Mama video ko patanga dimakiya nang mama videos hadanne ne hai. Ito kota title hadanne ne hai views gan. Ito kota catchy titles dan ne hai. Mama karanne avashya karana de tila dano ek kuchre effective na ineffective na. Right, ඒ විදිහට තමයි මගේ වීඩියෝස් හදන්නේ. ඉතින් උගුලෝ ගිල්ල පස්සට බැලුවත් පෙනෙයි. කිසිම එකක් නැහැ. එච්චර ලොකු ටයිටල්ස් නැහැ. බොහොම සිම්පල් ටයිටල් තියෙන්නේ. Right, එතකොට නෙගටිව් ටයිටල්ස් නැහැ. පොසිටිව් ටයිටල්ස් තියෙන දෙයක් කරගන්න. Right, මම ඒකත් එක්කම මේ කියන්නම්. මොකද කාවවත් විවේචනය කරන්න මම කරන්නෙත් නැහැ. ඒක කරන එකත් එච්චර සුදුසු නැහැ. Right, මම කියන්නම් dropshipping Sri Lankan community එක. ඉතින් මේකේ ගැටලුවක් තියලා තිබ්බා උදේ ඉඳන් හොයනවා දාපු කමෙන්ට් එකක් සම්බන්ධයෙන් community එකේ eBay community එකේ right එතකොට eBay community ගැන දැනගත්තේ කොහොමද ගොඩක් අය reveal the about eBay community through EPL channel EPL එකෙන් තමයි ගොඩක් අය දැනගෙන ඉන්නේ මම කියන්නේ මේ EPL එකම කියලා හැබැයි වැඩිපුර කට්ටිය දැනගන්න බැලුවේ eBay community එක ගැන EPL එකෙන් කිව්වට පස්සේ right එතකොට eBay එකේ අපි dropshippers තමයි කවුරුත් මේ මොනවාද direct shipping පටන් අරගෙන දිගටම කරගෙන හොඳට success වෙලා ඉන්න බහුතරයක් ලංකාවේ නැහැ. ඉන්නේ dropshippersලා. එතකොට eBay එකෙන් කට්ටිය දන්නවා අපි dropship කරනවා කියලා. මම මගේම පෞද්ගලික උදාහරණයක්ම කියන්නම්. මොකද මම මෙතන මාව boost කරගන්නවා මොකක්වත් නෙමෙයි. අපේ community එකේ ඉන්න මම වගේ sessions කරන, class කරන කට්ටිය ඉන්නවා අපේ මේ සමාජයේ. ඉතින් ඒගොල්ලෝ පරණ සෙලර්ස්ලා ඉන්නවා. හොඳ හොඳ සෙලර්ස්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ටත් මේ experience එක ඇති. Right. මම එතකොට ගොඩක් මන් talkative කෙනෙක්. මම දෙයක් වුණාම ගොඩක් කරදර කරලා අහන කෙනෙක්. ඉතින් ඒ වගේ කට්ටිය මම පිරිසක් බිහි කරලා තියෙන EPL community එක ඇතුලේ. ඉතින් ඒ දවස්වල මම කතා කරාම කිව්වමත් කියන්නේ මම dropshipping කරනවා. මම මේ පිටිය තමයි කරන්නේ. එහෙමයි කියලා. එතකොට ඒගොල්ලෝ කියන මේකේ guideline එකද කරන්නේ. එතකොට මගේ videos වල තියෙන විදිහට මම කියනවා ඔව් මගේ channel වල තියෙනවා මේක. මේකෙන් තමයි මම dropship කරන්නේ. Right, එහෙම කියනවා. එතකොට අපි සමස්තයක් වශයෙන් බැලුවොත් අපි මේ මුළු ලෝකෙම eBay community එක ඇතුළේ බැලුවොත් dropshippers ලා තමයි 100%කට වඩා ඉන්නේ. ඒක එතකොට කරන්න පුළන්ද බැයිද කියන එකේ ප්‍රශ්නාර්ථයකට උත්තරේ ඔයාටම ලැබෙන්න ඕන. එතකොට eBay එකේ වෙනම term එකක් තියෙනවා. මේක කරගෙන යන කට්ටියට තමයි තේරෙන්නේ කරනවා කියන කට්ටියට නෙමෙයි. ඉතින් ඒකේ term එකේ බැලුවම තියෙනවා shipping details වල අපි හැමෝම සිලෙක්ට් කරන එක මේ පොඩි එක්සැම්පල්ස් වලින් ලොකු දෙයක් කියා මේ දැනුම් තේරුම් ගන්න පුළුවන් දේවල්. ඒකේ තියෙනවා eBay එකේ තියෙනවා shipping from China Hong Kong Taiwan. ඒ කියන්නේ China Hong Kong Taiwan හරහා තමයි අපි එවන්නේ. ඒ ටර්ම් එක දාලා තින්නේ ඇයි? අන්න ඒකට ප්‍රශ්නේ උළුට එනවා නම් දැන් උත්තරේ ලැබෙන්නත් ඕන. ඇයි දාලා තින්නේ? ඉතින් eBay එක අවයයක අවයනස් එක තියෙන නිසා. එතකොට මේ dropshipping කරන එකම country එක අපි ලංකාව නෙමෙයි. Right මම එකයි කිව්වේ අපේ මේ දැන් මම session කරනවා class කරනවා මේ ඔක්කොම කරනවා අපි මොන දේ කරත් අපි හරියට ඉගෙනුවත් වැරදිරි ඉගෙනුවත් අපි ලංකාවේ community එක build කරලා තියෙනවා ඉතින් මම respect කරලා මම thank you කියන්නේත් ඒකයි දැන් මම කරන විදිය නෙවෙයි වෙන කට්ටිය කරන්නේ මම හරි කියන එක ඒගොල්ලන්ගේ වැරදි වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ වැරදි කියන්නේ මම හරි කියන but මොන මතවේද මොන දේ තිබ්බත් අපි community එක වශයෙන් අපි හැම කෙනාම build කරන්න උදව් වෙලා තියෙනවා අන්න එතන අපි ඉන්නවා. එතකොට හැම කෙනෙක්ම හැම සතියකට පාරක් හරි community එකක් build වෙනවා. එනවා. ඉතින් මේකේ positivity එකක් අපි බලන්න ඕන මෙච්චර community එකක් build වෙනකොට අනිවාර්යයෙන්ම ඉතින් ලංකාව recognize වෙනවා. Either good or bad. හොඳට හෝ නරකට හරි අපි මේකේ build up වෙනවා. එතකොට අපිට එන්නේ negative දේවල්ද positive දේවල්ද? අපි දන්නවා 100ට 100ක් කොහෙවත් negative තියෙන්නේ නැහැ. හොඳ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට මම තව එකක් මෙතන ටිකක් පොඩ්ඩක් skip කරලා ඉස්සරහට කියන්න අපි වගේම countries දෙකක් තමයි නයිජීරියා මොරොක්කෝ කියන්නේ right එතකොට නයිජීරියා වල PayPal නැහැ මොරොක්කෝ වල PayPal නැහැ දැන් මට මගේ මාත් එක්ක වැඩ කරන sellers ලා ඉන්නවා පිටරට මගෙන් sessions ගන්න students ලා ඉන්නවා ඉතින් ඒ මම ඒත් සම්බන්ධව දාලක් තියෙනවා එතකොට මේ මම විතරක් නෙමෙයි තව මේ ගොඩක් මේ මම personally දන්න කට්ටිය ඉන්නවා PayPal accounts Nigeria වලට හදලා දෙන කට්ටියත් ඉන්නවා right එතකොට ඒගොල්ලෝ මේක develop කරගෙන දැන් අපි බැලුවොත් Nigeria මොරොක්කෝ විතර අපි බොහොම මේ හතරෙන් තුනක්වත් නැහැ හතරෙන් එකක්වත් නැහැ මේ countries වල තියෙන population එකයි මේකත් එක බැලුවම එතකොට ඒගොල්ලෝ establish වෙලා කරන්නේත් අපි විදිහටම තමයි මොරොක්කෝ වල තියෙනවා billion يعني selling level billion එකක් තියෙන accounts ඉක්රන්න පුළුවන් විකුණන කට්ටිය ඉන්නවා දෙන කට්ටිය ඉන්නවා right ඒක බොහොම අඩු ගානට ගන්න පුළුවන් විදිහ තියෙනවා හැබැයි මම එකක්වත් reveal කරන්නේ නැහැ මම කියන්නේවත් නැහැ මොකද මට ඕන ලංකාව විතර community build කරන්න
එතකොට ඒගොල්ලොත් එක් කරන්නේ අපි වගේම තමයි. බොහොම අපහසුයි. බොහොම ගැප්ස් තියෙනවා මේවා තියෙනවා එක්කොටම සොලියුෂන් හොය හොය තමයි කරන්නේ. ඊච් ඇන් එවරි ඩේ ගොඩාක් කට්ටිය කතා කරනවා මට WhatsApp through කතා කරනවා ගොඩාක් කතා කරනවා. එතකොට මගේ මේ ඊපල් හබ් එකේ ඉන්නවා ඊට අමතරව පර්සනලි මට කතා කරපු තව ලංකාවේ වැඩ කරන කට්ටිය ඉන්නවා මේ සම්බන්ධව ඒගොල්ලෝ කතා කරලා කියනවා. ඒගොල්ලෝ රෙගියුලර්ලි චෙක් අප් කරනවා අපිත් එක්ක අපිත් කොහොමද වුණා පාත් එක දැනන්නේ කොහොමද කියලා. ඉතින් අපි අපි රෙකග්නයිස් වෙලා තියෙනවා මේ විදිහට තියෙනවා කියලා. ඉතින් අපි අපි හැමෝටම දන්නේ ඒකයි. කොහේ ගියත් මේ මේ පිළිබඳව 100ට පොඩි ප්‍රමාණයක් කියනවා මේක වැරදිලි කරන. ඒක මොන ශ්‍රේෂ්ඨත්වෙත් එහෙමයි. රයිට්. එතකොට for years this been in discussion. මේක ගොඩක් අවුරුදු ගානක් තිස්සේන discussions මේවා drop shipping කරන්න බලන් වීබේ එකේ මම මතක විදිහට මම drop shipping dead කියලා වීඩියෝ එකක් කරා ගිය අවුරුද්දේ. ඩ්‍රොප්ෂිපින් ඩෙඩ් වෙලා තියෙන්නේ eBay එකෙන්ම එවලා තිබ්බ එකක් ඒක ඩ්‍රොප්ෂිපින් කියන පොලිසි එක වයලේට් කරලා තියෙනවා කියලා. හැබැයි කවදාකවත් ඒගොල්ලෝ eBay account එක සස්පෙන්ඩ් කරේ නැහැ. අදටත් ඇවිල්ලා ඇති සස්පෙන්ඩ් කරේ නැහැ. ඉතින් මට මේක කියන්න අවශ්‍යත් වෙන්නේ හැම දෙයකම ලොජික් එකක් තියෙනවා. අපි ලොජික් එක තමයි බලන්න ඕන. ලොජික් එක නැතුව නෙමෙයි. රයිට්. එතකොට අපි හරි දේ බලනවා නම් හරි විදියට. මෙහෙමයි. අපි අපිට 10 දෙනෙක් කියනවා නම් එක මිනිහෙක් ගැන වැරදියට අපිට 10 සිතුවිලි 10ක් වෙනවා වැරදි කියලා. අපි හරි 10ක් කිව්වොත් අපිට හරි 10ක් එනවා. ඉතින් අපි ගන්නෙ මොකද්ද කියලා හැම වෙලෙම බලන්න. දැන් මම වැරදිදක් කියන වෙන්නත් පුළුවන්. එතකොට බලන්න මම වැරදිදක්ද කියන්නේ කියලා. දැන් මේක බලන කෙනෙක් හරි මොනා හරි ඊපෙල් එක බලන්නේ මං ගැන විශ්වාසකින්. එහෙනම් මම දැනගන්න ඕන මම නෙගටිව් දේවල් දෙනවට වඩා පොසිටිව් දේවල් දෙන්න. නෙගටිව් දේවල් මං ගාව තියෙන්න පුළුවන්. හැබැයි මම බලන්න ඕන නෙගටිව් දේ මේ කර්ටන් එකෙන් එලියට දාන්න නැතුව පොසිටිව් එක මං හදාගෙන ඒගොල්ලන් අර කියන්නේ දක්කගෙන යන්න ඕන කියලා මම මේ පාවිච්චි කරලා වදින එක කොහොම හරි අදගෙන යන්න ඕන. ඉතින් අන්න ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඊපල් තියෙන channel එකේ නුයි ඊපල් තියෙන brand එක පිටිපස්සේ එන්න ඕන. මගේ brand එක පිටිපස්සේ මම එන්න කියලා කාටවත් ආරාධනා කරලා නැහැ. කැමති කෙනෙක්ට එන්න පුළුවන් මම වැරදියක් කරනවා නම් කෙලින්ම යන්න පුළුවන්. right ඒක ඔගොල්ලාගේ freedom එක. right එතකොට මෙතනින් දැන් මේක discussion එකක් තියෙනවා ගොඩක් කල් ඉඳන්. ඉතින් මම 2000 මම එකයි කිව්වා මම 2012 ඉඳන් ඉන්න community member කෙනෙක් විදියට මම ගොඩක් දේවල් කේවල කරලා තියෙනවා. මේව කළා තියෙනවා අත්දැකලා තියෙනවා. ඉතින් කවදාකවත් මේ වගේ issues එනවා. ඉතින් මෙච්චර මේ උඩටවත් අපි ලොකුවට impact එකක් වෙන්නේ නැහැ කවදාකවත්. මොකද community එකේ members ලගේ discussion එකක් ඔය. discussion එකේදී අපිට comments දාලා තියෙනවා. ඔయిత වඩා තියෙන comments තියෙන මේවා දේවල් තියෙනවා මෙන්න රටවල් වල. ඒවත් පොඩ්ඩක් refer කරන්න. ඉතින් හැම කෙනෙක්ම කෙනෙක් point out කරා කියලා අපි කවදාක්වත් ඒක අපේ පැත්තට අවාසි විදිය නෙමෙයි බලන්න ඕන. අපේ පැත්තට වාසි විදිය බලන්න. මොකද්ද මේ වාසිය වෙන්නේ? not every member is 100% genuine. there are fallen ones. අපේ මෙතන 100%ක් genuine කට්ටිය නැහැ. ඒ ඉන්නෝ ෆෝලන්ස් කියන්නේ හරියට කරපු නැති කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒක අපිට ඕන හොඳා කර්ම දන්නවා අපේ ඇතුළත ඉන්නවා. මම මෙතනදී මතභේද කොච්චර තිබ්බා මම ඒකයි කියන්නේ ලංකාවේ ක්ලාසස් කරන මම වගේ සෙෂන්ස් කරන ඕනම කෙනෙක් කරන්නේ හොඳ දෙයක් අපේ කමියුනිටි එකට. ශ්‍රී ලංකන් කමියුනිටි එකට. දැන් මේ තියෙන සිටුේෂන් එකේදී කෙනෙක්ට ආදායමක් ගන්න හරි හෝ වැරදියට එයාට ලංකාවේ තුල ඩොලර්ස් කියන පුළුවන් විදියක් නිර්මාණය කරනවා. එතකොට එයාට දෙන පුෂ් එකක්. එයාට දෙන තල්ලුවක් තමයි අපි දෙන්න ඕන. කකුල පස්සකට දිනනට වඩා මොන දේ ආවත් right එතකොට මම ඒ හැම ක්ලාස් කරන කෙනෙක්ටම thank you කියනවා මේ වෙලාවේ. මොකද ඒගොල්ලෝ මම එක කියන හරි හෝ වැරදියට මොන දේ කරත් ලංකාව ගැන හිතලා කරන කට්ටියක් ඉන්නවා. ලංකාව වෙනුවෙන් කරන්නේ එයාගේ personally achievement එක හරි company achievement එක හරි මොකක් හරි එයාගේ මූලිකත්වයේ තාපිරිසා බී කිරීම මොන විදිහකට කරත් ඒක අපි මුල්තැන දෙන්න ඕනේ. ඒක මතභේදකින් නැතුව මම කියනවා රයිට්. ඒක හරි දෙයක්. ඒක ඒකෙන් පස්සේ තියෙනවා මේ පොලි මේවා මේ ස්ටේජස් රයිට්. මේක හරි මේක වැරදි මේක හරි මේක මගෙත් ඇති වෙන තැන්වලත් ඇති. රයිට්. එතකොට අපි නෙගටිවිටි එක බලන්න නැතුව පොසිටිව් පැත්තයි බලන්න ඕන. for years මම කලින්ම දාපු එකක් තියෙන්නේ රයිට්. මෙතන eBay එකේ දැන් බෑන් වෙනවා කියනවානේ. රයිට්. eBay එකේ මෙච්චර කාලයකට බෑන් වෙච්ච රටවල් මෙන්න මේ ටික. මේ ටික හොයාගන්න ඔයාට කොහෙවත් දුහන්න ඕන නැහැ. ඔයා ගිහිල්ලා බලන්න exclude countries list එකේ. මේ countries ටික නැහැ. ඒ කියන්නේ eBay එකේ මුකුත්ම කරන්න නැහැ. item ship කරන්නෙත් නැහැ. ඉතින් මේ countries ටික පොඩක් කියවලා බලන්න මොනවද මේ countries? ප්‍රශ්න තියෙන countries ගොඩක්. Cuba, Iran, North Korea, Syria, Burma, Cote d'Ivoire තමයි තියෙන්නේ. ඒකත් issues තිබ්බ countries. ඉතින් ලංකාව මේකයි තැනකට එයිද? ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කවදාකවත් මන්නම් හිතන්නේ එන්න විදියක් තියෙයි කියලා. කොවිඩ් හැදුන දවස්වල
ඊට අමතරව මම කියන පිටිපස්සට ගිහිල්ලා මගේ එක්ස්පීරියන්ස් එක බෙදාගෙන මේ ගොඩක් කටි දන්නේ නැති නිසා අලුතෙන් ඉන්න කමියුනිටි එකක් ඉන්න නිසා අපේ ඊස්ට් ඇටැක්ස් ආපු දවස්වල මේවට මම ඊස්ට් ඇටැක්ස් වෙනකොට මම කරලා තිබෙන්නේ නැහැ වීඩියෝස් මම කොවිඩ් කාලේ කරලා කිව්වා මේක ඒක අපි හිතමුකෝ මේ රටටම වෙච්ච මේ ලෝකෙටම වෙච්ච වීසනයක් නේද එතකොට ඊස්ට් ඇටැක්ස් ආපු දවස්වල මම මේ ගොඩක් මාව මේ ෆලෝ කරන කට්ටිය හිටියේ දවස්වල ඒගොල්ලන්ටත් මම කිව්වා රයිට් ඒගොල්ලන්ට කියන්න මේ වගේ ඉෂුව එකක් තියෙනවා මට චයිනා වලින් ෂිප් කරගන්න සල්ලිත් අතේ නැහැ මෙහෙම ඉෂුස් තියෙනවා කියලා ඔයා කියන්න කිව්වම ඒගොල්ලෝ සොලියුෂන් එකක් දෙයි eBay එකට කියනවට වඩා මෙම්බර්ට කිව්වම මෙම්බර්ට සොලියුෂන් එකක් දුන්නා ඉන්න කිව්වා eBay එකට මම කියපු අවස්ථා තිබ්බා ඒ කියන්නේ ෂිප් කරගන්න බැරි අවස්ථාවල ඒ කියන්නේ මේ අවස්ථාව නෙමෙයි ඊට මම තව අවුරුද්දකට පස්සට ගියොත් අපිට වහින්න නායන කාලා තිබ්බේ අරණායක මේ උච්ච කාලේ ඒ දවස්වල තිබ්බා අපේ පෝස්ටල් සර්විස් වැඩ කරන්නේ නැති පෝස්ටල් ස්ට්‍රයික් තිබ්බා වැඩ කරන්නේ නැති දවස් තිබ්බා ඒ කියන්නේ මට එක එක මේ සිනාරියස් හරියට මතක නැහැ ඔය ඔක්කොම මේව කරලා සාරාංශයක් විදිහට ගත්තොත් මට ඩිරෙක්ට් ෂිපින් කරගන්නත් බැරි කමක් තිබ්බා රයිට් එතකොට ඩ්‍රොප් ෂිපින් කරන්න සල්ලි අතේ නැතිකමකුත් තිබ්බා right එතකොට ඒ වගේ දේවල් වෙච්ච කට්ටිය කතා කරලා මගෙන් solutions උත් ගත්තා. ඉතින් හැම එක අවස්ථාවෙදිම මම කිව්වේ eBay contact. ඉස්සරදී මේ වගේ eBay contact කරන්න අමාරු නෑ. one call කෙලින්ම කතා කරන්න පුළුවන්. කතා කරලා කිව්වා මේගොල්ලෝ කියන්නේ දැන් මගේ තියෙන situation එක තිබ්බා. චයිනා වල ඒ දවස්වල මම දන්නේ නැහැ චයිනා වල මං හිතන්නේ ෆෙස්ටිවල් එක මොකක් හරි. එතකොට මං කතා කළා මට මේක චයිනා වලින් යවා ගන්න බෑ. එතකොට තමයි කිව්වේ මං හිතන්නේ මේ 2000 13 වගේ මට මතකයිද ෆස්ට් ටයිම් මම කිව්වේ ඒක තමයි මම ওই වීඩියෝ එකේ බෙදාගෙන තියෙන්නේ ඒගොල්ලෝ කිව්වේ ඔයා චයිනා වෙන් ෂිප් කරනවා බය වෙන්න එපා ඔයාගේ චයිනා ලොකේෂන් දාලා තියෙනවනම් මෙන්න තියෙනවා ඔයාගේ එස්ටිමේටඩ් ටයිම් ෆ්‍රේම් එක ඒගොල්ලෝ එහෙම තමයි කිව්වේ ඉතින් ඒ දවස්වල මමත් ඉඳගෙන ගන්න කෙනෙක් මමත් මේක මේ අතපත ගන්න කෙනෙක් අන්න එතකොට මම දැනගත්ත එක ඒක තමයි මම ඔයාලා එක්ක බෙදාගෙන තියෙන්නේ එතකොට ඒ හැම දෙයක්ම eBay එකෙන් රෙකග්නයිස් වෙනවා eBay එකේ ඉන්නෙත් මේ දේවල් දන්නේ නැති කට්ටිය නෙමෙයි eBay එකේ දන්නවා අපි drop shipping කරනවා කියලා. eBay එකේ දන්නවා අපේ community එක build කරනවා කියලා. අපි කෝටි 2 ජනගහනයක් ඉන්න එකක් අන්තිම සංගණනෙත් එක්ක බලද්දි කෝටි 2ක් ඉන්නවා. මේ කෝටි 2 වගේ ජනගහනයේ මම හිතන්නේ 3 to 4 times වැඩි drop shipping කරන. right? එතකොට මේ කන් මේ මම කියන්න අවශ්‍ය වෙන්නේ එකයි දැන් නයිජීරියා මොරොක්කෝ වල ගොඩාක් දැන් අපි වගේම කරන කට්ටියක් ඉන්නවා කවදාකවත් ඒගොල්ලන්ගේ issues එන්නේ නැහැ මේ issues එන්නේ නැහැ කියන්නේ eBay එක කවදාකවත් issues මේව කරලා නැහැ දැන් අපි recognize වෙනවා වගේම ඒගොල්ලෝ recognize වෙනවා මේව කරනවා කියලා කවදාකවත් eBay එකෙන් drop shipping කියන එක ban කරන තත්ත්වෙට ලංකාව නම් එන්නේ නැහැ මට ඒක කියන්න පුළුවන් එන්නේ නැහැ මොනවා හරි ඉතින් ලොකු දෙයක් වෙන්න ඕන මෙහෙම මෙහෙම කියලා ලොකු ස්කෑමර්ස් ලා බිහි වෙන්න ඕන මමත් ස්කෑම් කරන්න ඕන ඔයත් ස්කෑම් කරන්න බලන්න අපි ඔක්කොම ස්කෑම් කරන්න ඕන එතකොට ඉතින් ගොඩක් සෙලර්ස් ලා ඉන්නවා මම දන්නවා මම පර්සනලි අඳුරන සෙලර්ස් ලා ඉන්නවා ඊශ්‍රායෙල් වල මේ බයස් ලා ඉන්නවා ඊශ්‍රායෙල් වල මොනවාද USA වල ඉන්නවා එතකොට මගේ අපේ ගෲප් එකේ ඉන්න දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා මාත් එක්ක කොස්මි කතා කරලා කියලා තියෙන ඒගොල්ලත් එක්ක මේ ඩිස්කෂන් ඒගොල්ල හැම එකම දන්නවා මෙහෙමයි කරන්න මෙහෙමයි කරන්න කියලා ඉතින් අපි බලන්න ඕන මොකද මේකෙන් ගන්න තියෙන හරය කියලා මම මේ වචන ටික මම කියන්නේ නැතුව ඕගලන්ටම කියවන්න දෙන්න ඒ ටික කියවනම් ඔයාලට උත්තරේ ලැබේ right මම සාමාන්‍ය සිංහල දේවල් දාන්න නැහැ මේකේ මොකද ඒක දාන්නෙත් නැත්තේ මට අවශ්‍යයි අපේ ලංකාවේ භාෂාව හසුරවන කොට මේ අමාරු කට්ටියට ඒ තියෙන වචනත් හුරු කරවන්න ඒකයි මම කරන්නේ. ගොඩක් කට්ටිය අහන දෙයක් ඒක ඇයි මේ ඉංග්‍රීසියෙන් දාන්නේ කියලා මම දාන්නෙත් ඒකයි හුරු කරවන්න. මොකද මම drop shipping විතරක් නෙමෙයි eBay selling විතරක් නෙමෙයි මම මට උන personally groom කරන්න කෙනෙක්ව අන්න ඒකට තමයි. ඉතින් මේක මම කියවන්න මේක කියවන්න. එතකොට ඔයාට උත්තරේ ලැබෙයි මොකටද කියලා. right the best thing happen we have been recognized either good or bad. මම මුලින්ම කිව්ව එකයි අපි රෙකග්නයිස් වෙලා තිනවා හොඳට හෝ නරකට මේක තමයි මන්නම් දකින්න හොඳම වෙලාව. Time is right for full speed. දැන් ඔයා තව වැඩිපුර වැඩ කරන්න. තව වැඩිපුර වැඩ කළා drop shipping කියන පැත්තෙන් තව ඉදිරියට යන්න පුළුවන් වෙන්න. මොකද ගොඩාක් දුරට ඔයාට දැන් මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙනවා. මොකද time හරියටම වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි ලංකාව රෙකග්නයිස් වෙලා තිනවා. ඒක good or bad. right අනිත් එක තමයි positivity in the negativity. positive එක බලන්න හැම වෙලෙම ඍණාත්මක දේවල් වල ඇතුළත. හැම වෙලෙම ඍණාත්මක දේ උඩට දාගෙන කැහ ගන්න යන්න එපා මේ පොසිටිව් දේවල් බලන්න පොසිටිව් දේවල් වලින් ගොඩක් දේවල් කරගන්න හැකියාව තියෙනවා අනිත් කර පටන් ගද්දි මම කිව්වේ එකයි මම කවදාක්වත් ටයිටල්ස්වත් මගේ තම්බ්නේල් එකක්වත් ගන්න views ගන්න බලාපොරොත්තුෙන් මම දාන්නේ ආදාළ දෙයට පමණයි ඉතින් මගේ මම එකයි views පස්සේ දුවන්නේත් නැත්තේ
views මට ඇත්තරම මේ මම බලන්නේ නැහැ කොච්චර views තියෙනවද කියලාත් ඇත්තරම මොකද ගොඩක් අටේ දකින්න ඇති මම videos මට කරන්න හිතුනොත් මම මේ කරගෙන කරගෙන යනවා එතකොට දවසට කීයක් දානවද කියලාත් මට වැඩක් නැහැ මම කරනවා මොකද මට ඒක බෙදා ගන්න අවශ්‍යතාවය වුණා මම බෙදා ගන්නවා ඉතින් මේ සම්බන්ධවත් මේ issue එක සම්බන්ධව මට ගොඩක් අටේ කතා කරා personally call කරා මම call කරා කතා කරලා කිව්වා දේවල් මම හැම එකටම දුන්න උත්තරේ තමයි අර සිංහලෙන් දාලා තිබ්බ එක නමුත් ගොඩක් අටේ request කරපු නිසා video එකකින් explain එකක් දෙන්න කියපු නිසා තමයි මම කරන්නේ නැත්තම් මම post එකක් දාන්න හිටියේ. ඉතින් මේක effective වෙයි කියලා හිතනවා. ඉතින් හැම දෙයකම logic එකක් තියෙනවා. මම හැම ප්‍රශ්නෙකදම කියන්නේ ඒකයි. මම වැරදි වෙන්න පුළුවන්. මම හරි වෙන්න පුළුවන්. ඒ logic එක හැම වෙලේම බලන්න කොහෙන්ද එන්නේ කියලා. ඒකෙන් අපිට එන impact එක මොකක්ද කියලා බලන්න. අපි ලංකාවට කොච්චර දෙයක් දෙන්න ඕනද කියලා බලන්න. මම දැන් තුන් පාරක් විතර මතක් කරා මම හිතන්නේ mention කරා. ඉතින් ලංකාවේ class කරන හැම කෙනෙක්ටම මම ස්තුති වෙනවා. මේ වගේ තැනකට ලංකාව මුලින්ම පත් කරපු ගමන්. ඒ කියන්නේ හොඳ පැත්ත නෙමෙයි නරක පැත්ත නෙමෙයි. පත් කරගෙන මොකද ලොකු community එකක් build කරනවා. එක class එකකින් 50ක් විතර එළියට එනවා. තව class එකකින් 25ක් විතර එළියනවා. මගෙන් එක්කෙනෙක් විතර එළියට එනවා. මගේ ratio එක එකයි. මම ඒ ගැන happy. Right. ඒ විදිහට එනකොට ගොඩාක් කට්ටිය ලංකාව ඇතුලේ grow වෙනවා. අපි විදේශ විනිමය ගේනවා. ඉතින් ඒකෙන් අපි ඒකට බාධාවක් වෙන විදිහට කිසිම දෙයක් කියන්න හොඳ නැහැ. මම දකින මතේ මේක කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන් ඕන විදිහට කියන්න පුළුවන්. මම කාවත් විවේචනය කරන්න යන්නේ නැහැ. මම කියන්නේ මට feel වෙන දේ, මගෙන් අහපු දේට මේක තමයි මම දකින වෙලාවට හොඳම දේ. මම ආපහු දැන් කරන්නේ ලංකාවේ classes වගේ කරලා මේකෙන් එලියට දාන කට්ටියට මම අනිවාර්යයෙන්ම thank you කියනවා මේ වෙලාවේ ඒ කරන දෙයට. මොකද ඒ community එක හොඳට grow up වෙන්න ඒගොල්ලෝ දායක වෙච්ච නිසා. එතනින් එහාට තියෙන දෙක තමයි මේක හරියට හෝ වැරදිට කරනවද කියන එක. ඒකේ අපන් කිව්වා වගේම අපේ ෆෝලන් කට්ටිය ඉන්න වැරදිට කරන හැම තැනකම 100% ප්‍රතිශතයක් නැහැ. ඉතින් අන්න ඒ ටික හදාගෙන අපි ඉදිරියට ඒ ටික හදන නිසා තමයි මම මෙන්න මේ channel එකෙන් පටන් අරගෙන තින්නේ. ඊපැල්ලේ පටන් ගන්න තින්නේ අන්න ඒ community එක build කරලා. ඒ බිල් කරන් යද්දි පොඩි පොඩි අපහසුතා ඇති වෙනවා ඒවත් මග හැරගෙන යන්න ඕන. ඉතින් ඔය thread එක eBay එකේ තියෙන thread එක තව සතියකින් පල්ලෙහාට යනවා. ඊට පස්සේ ඒක අමතක වෙනවා. අනිත් දේ තමයි PayPal එකනොත් දන්නවා අපි ලංකාවෙන් accounts හදනවා කියලා. Right? ඒ සම්බන්ධව මම වෙනම video එකක් කරන්නම්. ඒතකොට PayPal experts ලා දන්නවා ඒක. මම PayPal එකට කතා කරලා අහලත් තියෙනවා මේක අහලත් තියෙනවා. ඉතින් ඒ ආඩියන් ගැනත් මම කතා කරද්දී මම ආඩියන් එකටත් මම කතා කරලා තමයි මම කිව්වේ මේ ලංකාව බ්ලැක් ලිස්ට් ලා තියෙනවා කියලා. එතකොට ඒ ඊස්ට් ඇටැක්ස් තියෙන තවස්වල තිබ්බ නිසා PayPal එකෙන්ද රටක් දාන්නවා. ඉතින් මේකෙන් අනිත් පැත්ත බලන්න eBay payments උත් වෙනවා. ඉතින් අපිට තවත් හොඳ දෙයක් කරගන්න පුළුවන්. රූල්ස් එකක් පොඩ්ඩක් තද වෙයි payments පැත්තේ. Right? එහෙනම් මේ දේ ගැන ඔලුවට හිතර ගන්න. ඔලුවට හිතට අරගෙන මම එකයි කියන්නේ අවශ්‍ය දේ ඔලුවේ තියාගන්න, අනවශ්‍ය දේ ෆ්ලෂ් කරලා දාන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඕනම කෙනෙක්ට කැමති කෙනෙක් ෆලෝ කරන්න පුළුවන්. ඒක යාගේ මේ තියෙන මේ හරි පාත් එක යා හිතන එක. ඒකට කිසිම විරුද්ධත්වයක් කවුට් අවුට් කරන්න බෑ. තමන්ගේ මේක. හැබැයි හැම එකම මේ බ්ලෙන්ඩ් කරලා ගන්න. මම හැම වෙලෙම කියන එක දෙක ලොජික් එකක් හැම වෙලෙම බලන්න. මොකද්ද කියලා ලංකාවට හැම වෙලෙම හොදක් වෙනවා කියන එක තමයි අපි ඉන්න ඕන. නොහොදක් වෙන්නේ නැතුව. Right? Thank you වෙනම් ලංකාවේ ඉන්න ඔක්කොම eBay selling ගැන උගන්වන හැමෝටම බොහොම ස්තුතියි. මේ තැනකට අපි ගෙනල්ලා තිනවා අපි හැමෝම එකතු වෙලා either good or bad again. ඉතින් ඒක develop කරමු තව ඉස්සරහට. අපි පුළුවන් නම් හැමෝටම dropshipping උගන්වලා ඒගොල්ලන් උදිරියට ගන්න බලමු. හැබැයි හරි methods වලට කරන්න. අන්න ඒක තමයි අන්තිමට තියෙන්න ඕන. Right එහෙනම් බොහොම ස්තුතියි. Good luck. Think wisely. මේක හරියටම ඔලුවට ගන්න. Think wisely. Wisely හිතන්න. එතකොට වාට පෙනේ මොකද්ද උත්තරේ කියලා හැම එකටම. Don't work hard, work smart. Happy selling. Please subscribe my channel. Channel එක අවශ්‍ය නම් subscribe කරන්න. ඒක කියන්නේ මේ channel එක විතරයි. වෙන තැන් වල නම් කියන්නේ නැහැ. මෙච්චර බලන්න, අච්චර බලන්න කියලා. Share කරන්න කියන්නේ නැහැ මම කොහෙවත්. ඕන නම් විතර share කරන්නත් ඕනෙත් නැහැ ඇත්තට. මොකද දන්න කට්ටිය දන්නවා. මොකද මම මේ reply කරන කොටත් මම ගිහිල්ලා share කරන්න ඕන කියන එක විතරක් reply කරන්නේ නැහැ. මම පුළුවන් තරම් ප්‍රශ්න තමයි ගන්නෙ. ඒ ප්‍රශ්න මිස් වෙන නිසා මම knowledge tank කියලා series එකකුත් අගලා තියෙනවා. Hangout කියලා වෙනම එකකුත් කරනවා ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන නිසා. මම share කරන ඒවාට විතරක් නෙමෙයි මුහුණ දෙන්නේ. Right? Right. Okay. එහෙනම් බොහොම ස්තුතියි. යක්ෂකයාත් බලන්න groom වෙන්න ඕන නම් යක්ෂකයා channel එක බලුවා නම් මේවට ඇත්තට මුහුණ දෙනකොට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. Right. එහෙනම් බොහොම ස්තුතියි. All the very best. eBay dropshipping hub community එක තියෙනවා. ඒකට ඇවිල්ලා අවශ්‍ය නම් අවශ්‍ය දේ බෙදා ගන්න, තමන්ට හිතන දේවල්. එහෙනම් all the very best. Bring more to Sri Lanka. Happy selling.